අප මේ රටේ පුළුල්ම දේශපාලන බලවේග විහිකිරීම වෙනුවෙන් වන ප්‍රබල කතිකාවතක අපි යෙදලා සිටිනවා. දූෂණයට විරුද්ධ හොරකමට අල්ලසට, ඒ වගේම රාජ්‍ය ත්‍රස්තවාදයට මර්ධනයට එරෙහිව ජනතාව මේ වෙලාවේ වීදි බැහැලා තිබෙනවා. ඉහළ නගින බඩු මිල දරා ගන්න බැරි තැනකට ඇවිල්ලා තිබෙනවා. රට බංකොලොත් තත්ත්වයට පත් වෙන ආර්ථික තීන්දුව, කෘෂිකාර්මික තීන්දුව, ඒවනේ ප්‍රතිපත්තිමය තීන්දුව හරහා අද වෙනකොට දරුවන්ට මන්දපෝෂණය තමයි ඉතුරු වෙලා තිබෙන්නේ. මේ නිසා මෙවැනි දැවැන්ත ප්‍රස රාශියක පීඩා විඳින මහජනතාවට විසඳුම් ලබා දෙන වෙනුවෙන් ඵලදායක මධ්‍යස්ථානයක් බිහි කිරීම තමයි අපේ ප්‍රබලම අරමුණ වෙලා තිබෙන්නේ. ඒ නිසා පක්ෂ දේශපාලන සීමා මායින් ඉවත් කරලා ඉන් එහාට ගිහිල්ලා නිදහස් අදහස් තිබෙන, ඒ වගේම රටට ඵලදායක අපි කියපු සෞභාග්‍ය දැක්ම කියලා ප්‍රතිපත්තිගත කරපු කණ්ඩායම විදියට අපිට මහජන වගකීමක් පවරලා තිබෙනවා. මේකෙන් ගැලවෙන්නේ නැතුව මේ වැරදි නිවැරදි කළ රට එක මාවතකට, ජයග්‍රහී මාවතකට ගෙනීමට. ඒ නිසා මම විශ්වාස කරනවා අපේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසංග නවරත්න මැතිතුමා ප්‍රමුඛ කරගත්ත ශ්‍රී ලංකා මහජන පක්ෂය කවදත් මහජනතා සමග එකට හිටගත්ත මහිතනවා මේ රටේ පුළුල් මහජන බලවේගය ගොඩනැගීමට අවශ්‍ය ජවය සපයන්න පුළුවන් පක්ෂයක් විදියට. එතුමාලා සමග ඉදිරි ඵලදායක සාකච්ඡා දිගටම අපි පවත්වනවා. අද සාකච්ඡාව අතිශයම සාර්ථකයි කියලා අපි කියන්නට අවශ්‍යයි. අත් වශයෙන්ම අපි අද කතා කරා පළවෙනි අවස්ථාවේදී අපි මූලික ප්‍රතිපත්ති පිළිබඳව. අපි දෙගොල්ල අතර මූලික ප්‍රතිපත්ති අතර එකඟතාවයක් පැමිණියා. ඉදිරි දවස්වලදී මේ රටේ අනෙකුත් දේශපාලන කණ්ඩායම් සමග අපි සාකච්ඡා කරනවා. මම විශ්වාස කරනවා මේ රටේ පුළුල්ම දේශපාලන බලවේගයේ බවට පරිවර්තනය වෙනවා නුබුව දවසකදීම නිදහස ජනතා සභාව. ඔස් 22 ආණ්ඩුක ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව අද දවසෙත් අපි මම හිතනවා දැන් මේ වෙනකොටත් සාකච්ඡා නිම වෙලා නැහැ. ඒ නිසා දිගින් දිගටම අපි අද දවසේ රාත්‍රිය වෙනතුරුම මේ සාකච්ඡා පවත්වනවා. අවසන් නිගමනය අද රාත්‍රිය අපි නිදහස් ජනතා සභාවේ මන්ත්‍රී කණ්ඩායම විදියට ලබා ගන්නවා.